තෙරුවන් සැරණැයි මේ බුද්ධානුෂෂතිය වැඩීමේ ආනිශංස රාසයක් කියනෝ. එකක් තමයි අර සුප්‍ර බුද්ධම් පබුද්ඥන්තියාදී ගාතාව සඳහංගූ පරිද්්‍යෙන්ම සැපසේ නින් දෙයනවා. බොහෝම සැපසේ නින් දෙයන්වා. සැපසේම අවදිවෙන්නඩත් හැකිවෙනවා. නපුරුසවීන නොදකින්නෙක් එේනවා. පවදාවා සිහිනිකින්වත් භයක් ඇතිගැනිල්ලක් ඇතිවෙන්නෙම නෑ. ඒවාගේම සිහිනිකින්වත් අකුෂල සිතිවෙල්ලක්වත් පහළ වෙන්නේ. ඒවාගේම තමන්ගේ භාවනාව නිසා බුදුගුණ වැඩීම නිසා මනුෂ්‍යයන්්ඩක් ප්‍රියමනාපනා දුට්ට දුටුවන්ගේ ප්‍රසාදේ ලැබෙනවා. ජැවියන්ගේ තමනුෂ්‍යයන්ගේ ප්‍රේමනාාප බව ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවත් ලැබෙනවා. එවගේම සතෙක් පෑගුණත් දශට නොකරනතරමට තමන්ගේ ආනිසංසයක් ඇතිවෙනවා. ඒක ඇන්නේ වස විස අවවිියාවුද ගිනිවිපත්ති වලකින්වා. ඒගේ බුද්ධා නුෂතය වැඩීම නිසා බොහෝසින් ශරිීරවර්ණයක් ප්‍රසන්න වෙනවා. එපමණක් හිත බොහෝසේ සමාධිගත වෙනවාහා මොකදකාණේ බුදුගුණේ වඩන්නවා දන්න නීවරණ ඇත්වෙන නිසා හිත සමාධිමත්යවා. එ පමණක් නෙමල් බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ ගුණ ගැන පුදුමා කාර ගෞරවයක් ප්‍රසාාදයක් බොහුමාණයක් ඇතිවෙනවා. එවාගේමබලවත් ප්‍රමෝද්දයක් ඇතිවෙනවා. එපමනක් නෙමි සද්ධාාවෙන්. ප්‍රඥාවෙන් ඉස්මෘර්තියෙන් දෙවගේ පුුණ්්‍යය මහිමෙයි උසස් භාට පත්වයවා. එපමණක් හෙමෙයි බිය ඇැතිගැනම් නැති කෙනෙක් වන්න කොයි වෙලාක්ත් හිතට බයක් ඇතිවෙන්න. අමනුෂේ කි්රහටවක් බා ඇතිවෙන්න. සතේක්ෂාර්පයක් ශ්‍රයාටවත් බයිවෙන්න. සර පසුගේ කාලයටහන් ලැබන සිද්ිය කුඩුම්ඹිගල ඉතිහා මෛත්‍රී උපාසක කියලා පස්ස තමාන් මෛත්‍රී නම ලැබනේ. තවසයෙන් බෞද්ධ කෙනෙක් නෙමෙයි ක්‍රස්ටියන් කෙනෙක් කතෝලික ආගමය කෙනෙක්. හ ඉන්ඒ නාන්තර ඉන්න ගොට්ි කදහසත් දවල් නින්ඳගිහිල්න්න ඔට හීනයක් එෙවුණ. මොකදද මේ හීනේ මෙන්න මේ මන්තරයේ මතගතියාගන්න කියලා. ඉතිපිසෝගාතාව. හට ඉතිපිසෝගාතාව පාඩන් තිබුණ. ඔහු ඒතුවා මේකා අපය ආගමිය කන්නේ මේක බුද්ධාගමියකක්න කියලා. නමුත් එදාම හවසුහු ඇවිදගන යනගොට මේ දොලකින් බැහැගන යනවා මේ දරහ ඇන්ඩ හරි අංකිසි දේකට යනගොටට විශවාාල දැවන්ත වලහහික් විශ්වරහටම. ල්හත් ඒ පැත්තෙන් බෑැගෙනවා දොලට මේ ඇත මේ පැත්තෙන් බැගෙනයවා මූනටමුණ හිටිය. මේ මනුෂ්‍යයට වෙන දෙයක් නෙමීති පිසෝගාතා සිහිහුුණ. සීවෙච්චි ගමම්ම කියනගොට වලස මුදුවේගෙන් ආපසු පෑල්ල ගිය. පුදු මාආචාරයේ සිද්ධාගේ දයම් පචතමා යහු සබෑ බෞද්ධෙක් බාට පැත් වෙලා ඒ ආරණ්‍යත් ආරන්නයක් බාට පට්කරන්න සමර්තූනේ. තින් මේවාගේ සිදුවියෙන් කොච්චරවත් හන්ඩුදකින්න ටයන්. මනිසා කවදාකාත් බුදුගන්න වඩන්නෙකොට සතකුගෙන්වත් අනතුරක්වෙෙනි නෑ.ඒවාගේම අපට කොඩාකාි කියලදී ලටය වාම අකුණුපපුරණ වෙලාවේ දරුවනි ඉතිපි සෝගාතාව කියන්නේ. අවදාකත් අකුණු සැර වදින්නේ නෑ. ඒ සත්්‍යම සිද්ධිය. මේවාගේ ඉතිපි සෝගාතා පුදුමාකාර අනුසස්්‍යෙනෙක දෙයක් ඉතිපි සෝගාතාගැෙන බුදුගුණ. ඒවාගේම අර මහාකාපෙන මහ රජ්ජිරූ. තමන්ගගේ පිරිස දහසක් ඇමතියන්ගේ කස්වයම්පිටිින් ගංගාවක් තරණය කළ කිෂ ආපදාවක් නොවී බුදුගුණ කිය කියිය. එවාගේම එතුමාගේ අගබිසෝවෙන අනෝජාදේව ඇතුළු බිසෝවරු දාහක් ඇ මේ යානවාහනවලින්, එවාගේම බුදුගුණ කියේලා ගංගාාවෙන් එතරුුණ. ආශ්චරයයි නේද මේ ඔක්කෝ බුදුගුණ ආනිසන්සේ. එඒඇත්වෝ සසරදී බුදුගුණ වඩලතියෙනවා. සසරදී පුරුදු කල් ඇති එනිසා තමයි සිහිකළ පමණින් යනු සසස් ලැබෙන්නේ. එපමනක් නෙමේමියයි බුදුගුණන වඩන්නාගේ හිතී ඇතුවන්න ප්‍රීති සෝමනස්සේ නිසා හරියට හඳේලිය යෙරේලියේවාගේ ආලුවකේපවා පහළ වෙනවා. පින්න්නතුන් අහල තියෙනවානේ අනාත පෙන්න්නිගේ සිටුවරයා පළමුුවරට බුදුරජාන්වාස දකිින්ද පාන්දර උද එලියේ වැටෙන්නිසර පාන්දර පිතත්තලාගේ රජගා නුඩ තමන්ගේ නැඟෙනයගැෙනද නිවසේදලා. යන්න කියීන අරියටම සහම් පිට්ටෙනක් මෙැද්දි. ගේට මෙතුමාටම හද පාල්ලාගේ බොෝම ලස්සන ආලෝකයක්තියෙනවා. හැබැයි මුෘර්තශරීරයක්හකුලි හැත් කෙනගොටම බය ඇති වෙලා ආලෝකෙනෙ තු වුණ. අයත් බුදුගුණසිහකනවට මෙින් ආලෝකයේ පහළ වන. ඒකෙන් පැහැදිලේවා සිතේ ආලෝකයක් පවඇති වෙනවා මේ බුදුගුණ නිතර මිනිහි කරන්නට. එවාගේම කවදාවත්ම බුදුරජාණන් වහන්සේ අමතක වෙන්නේ නෑ. බුදුරජාණන්වාසගේ එකට ජීවත් වෙනවා කියෙන සතු ටෑක්තිවෙන්වා. බුදු බවල් ලබන්්ඩ පවාහි තැනැමෙනවා. එපමනක් නෙමී තමන්තේ වර්දක් කරන්්ඩ කාරණයක් ඉදිරි පත්වච්චේලා බුදුරෝජාන්වාස තමන් ඉදිරි ඉන්නවා ගහිතර දැනනවා. එනිසාවාහමය අකුසලෙන් වලකෙන්වා. එනිසා සීලේ පූර්ණය කරන්ඩත් මේ බුදුගුණ පුදුම විදිහ පිහිටක් වෙනවා. එපමනක් නේ සසන ගමනේදී. තැම් මෙලවරහත් නූනාණන් සසර උපනුපන්තන කවදාවත් සතරාපාට වැටෙනෙ නෑ පිටසක්වලක යන්න නෑ. එඒවාගේම මිෂදුටු ගන්නේ නෑ මොන ආගමක උපන්නත් මිසතුටුගන්න නෑ සම්මාදිට්ටික වෙනවා. එවාගේම අර ත්‍රහේතු උත්පත්ති ලබන්්ඩ වාසනාවන්තය වෙනවා. එපමණක්නේ ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වූ සේක් නම් ඒ තැනත්තා සොයාගෙනවඩිනවා. මේ තරමට ආනිශන්ස මෙලවත් පරලුවත් ලැබෙනවා. එපමණක් නවීතින් ඒ බුදුගුණ භහාවන වැඩීමෙන් සුගතියට ගිහිල්ලයින් නොනැති භාවවනා වඩල මඟ පරනිවංසුව ලබන්නත් හේතු වෙනවා. මෙන්න මේක නිසා ඒ බුදුගුණ භාවන්නා පදනම් කරගෙන මෙලවම විපස්සනා වඩල විපසනාඥාන සියල්ල සම්පූර්ණ කරගෙන හේතු සම්පක්තිබුණනං සෝවාන්නාගේ මාර්ග පලනිවන්සුව ල බණ්ඩත් මේ බුදුගුණ භාවනාව හේතුූ පනිිශරේ වෙනවා ඒ බවපි ගෞරවෙන් පිළිගනිින් තෙදවන්සරණයි.